හොඳ ඔබ නැවතත් බදාදා සංහිඳ සමගයි. ඔබ දන්නවා සංහිඳ තුළින් අපි ඔබව රසවින්දනය කරා අරගෙන යන බව. ඉතින් අපි මේ ඉඩකඩ වෙන් කරන්න හිතුවේ ටිකක් එහාට රසවින්දනයෙන් ඔබව අරගෙන යන්න. ඉතින් මේ ගැන කතා බහ කරන්න දැන් එතුමා ප්‍රේම ගීත රචනා කරලා තියෙනවා. ඒ වගේම පුද්ගල වර්ණනා ගීත, ඒ වගේම මවුගුණ ගීත, පියගුණ ගීත මේ විදිහට විවිධ අංශ ස්පර්ශ කරමින් කෙටි කාල සීමාවක් තුළ තමන්ගේ කලාව පෝෂණය කරගෙන තියෙන. ඉතින් එතුමා අතින් රචනා කරලා තියෙනවා සිනමාවට දශක පහක් හෙළ සිනමාව සම්පෝෂිත කරපු හෙළ සිනමාවේ නිලි රැචින මාලනී ෆොන්සේකා මැතිණිය වෙනුවෙන් ලියවුණු ගීතයක් තියෙනවා. අපි ගීතේ රසවිඳලා ඇවිල්ලා එතුමත් එක්ක කතා බහ කරමු. දශක පහක් පුරාවට සිංහල සිනමාව අස්වද්දපු හෙළ සිනමාවේ නිර රචනී මාලනී ෆොන්සේකා මහත්මිය අද දවසේ අපිත් සමග බදාදා සංහිඳත් සමග සජීවව එකතු වෙනවා අපි දන්නවා. ඉතින් දිනේෂ් මහත්මයා ඔබතුමා තමයි ඔබතුමාගේ අතින් තමයි මේ නිර්මාණ දායකත්වය සිදු වෙලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලම මේ ගීතය ගැන කතා කරලිමු. මාලනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් සිංහල සිනමාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ. ඇයි මෙවැනි ගීතයක් කරන්න හිතුවේ, නිර්මාණය කරන්න හිතුවේ, මොකක්ද තියෙන විශේෂත්වය? මුලින්ම මම මේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නිර්මාණ වේදනයට මම ළමා කාල සිට ඇලුම් කරනවා. ඇගේ මනරම් රූපයට සහ ඇය ඉතාමත්ම සංයමයෙන් නිර්මාණ කරන යෙදනේ සංවේදිතාවය මගේ ඇලුම් කරනවා. මං ඒ නිර්මාණකමට ඒක මගේ හිතේ හොඳට කාලයක් තිස්සේ ඇතුළහන්තේ පැල්පදියම් වෙලා තිබ්බා. සිනමාවට 50 වසරක් වෙනු කියපු ඒ ඉතාමත්ම අසිරිමත්
සිද්ධිය මං ගීත ලියන්න ආරම්භ කරපු මුල් අවධියේ මට දැනුණාට පස්සේ මට ඇය වෙනුවෙන් ඇය ජීවත් වෙලා ඉන්න කාලෙම නිර්මාණ වේදිනියක් අගය කරන්න ඕන මට තියෙන පුංචි හැකියාවෙන් කියලා හිතුණා. ඇයට තිබ්බ ආදරය මම ගීතයක් කරා පිරිනැමුවා සිනමාවේ 50 වසර වෙනුවෙන්. හොඳයි. දැන් ඔබතුමා විදුලි බල මණ්ඩලයේ සේවය කරන අතරතුරේදී කොහොමද මේ කලාවට සම්බන්ධ වුණේ? අපි එතනින් කතා බහ පටන් ගමු. ඔව්. මම කලාවට සම්බන්ධ වෙන මට මුලින් මට මගේ ජීවිතේ මට මගෙන් මාවගෙන් ලැබෙද්දී මට කලාවේ ජීවිත ලැබෙන්නේ විශාරද චන්ද්‍රිකා ආශිර්වාදන මෙතිනි හරහා. ඇය වඳුනා ගැනීම පස්සේ මම ඇගේ සංගීතය හදාරනවා මම වසර 7ක් තිස්සේ. ඇය හරහා තමයි මට මේ ස්වරවල ඥානය එක්ක මගේ ඇඟ ඇතුළේ තිබ්බ සාහිත්‍ය ඥාන එකතු වෙලා ජීවිත අත්දැකීම් නිර්මාණකරණය හරහා මේ විදිහට නිර්මාණකරණ විදිහට එළි දකින්න ලැබෙන්නේ. හොඳයි. ඒ වගේම තමයි ඔබතුමාගේ ගීත නිර්මාණ දිහා දකිනකොට අපි දකිනවා මේ කලාවේදීන් නිර්මාණවේදීන් ඔවුන්ගේ පුද්ගල වර්ණා සහිත ගීත නිර්මාණ එකතුවක් තමයි අපි දකින්නේ. මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය? ඔව් මම කලාව කියන අකුරු තුනට අදාළ හැම ශේෂ්ත්‍රයකටම ආදරය කරන ඒ කලාවේ රසයෙන් හිත පුරව ගන්න පුරවගත්තු කෙනෙක්. ඒ හින්දා මම හැම නිර්මාණවේදියෙකුටම නිර්මාණවේදීන්ටම ඉතාමත්ම ගරු කරනවා. පෙර වාසනාවකට මට නිර්මාණවේදීන් ළඟ ඇසුරු කරන්න මොන ඥාතින විදිහට හිතවන විදිහට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒත් ඒගොල්ලන්ගේ ජීවිතයේ එක එක සංසිද්ධි වෙද්දී මට හිතෙනවා සංවේදීව වැඩිපුර දැනෙනවා. මොකද නිර්මාණවේදීන්ගේ නිර්මාණ හර අපි විශාල විදිහට හිස්සූපත් කරගන්නවා අපි ප්‍රේක්ෂකයන් විදිහට. ඉතින් ඒ අයට යම් යම් ජීවිතේ යම් හැලහැප්පිලි සංසිද්ධි වෙද්දී ඒගොල්ලන් කොහොමද ඒව කරුණ කැපකිරීම ඒගොල්ලෝ හඬා ගැලපෙන හැටි බලාපොරොත්තු සුන් කරගෙන කැපකිරීම කරන හැටි ගොඩාක් වෙලාවට අත් විඳිනකොට මට ඒගොල්ලෝ වෙනුවෙන් කලාවට තියෙන ඇලුම්කම හින්දා තියෙන ඒගොල්ලන්ට ආදරේ හින්දා නිර්මාණ කරන කල ඒගොල්ලන්ට ගරු කරන්න ඒ කැපකිරීම වලට ගරු කරන්න මගේ නිර්මාණය හරහා මම ප්‍රධාන කරන්න ඉබේම වගේ මට ඒක හොඳයි. දැන් ඔබතුමා සඳහන් කරා පුද්ගලයන්ගේ ඔවුන්ගේ තියෙන පෞද්ගලික හැඟීම් වලටත් වහල් වෙලා ඔබතුමා තියෙන රචනා වෙලා තියෙනවා කියලා. එවැනි පුද්ගලයෙක් ගැනත් අපි මතක් කරමු. කා වෙනුවෙන් මේ පුද්ගල වර්ණනා කළා කියලා. ප්‍රථම කුළුඳුල් ගීය පද රචනා වෙන්නේ විශාරද චන්ද්‍රිකා ආශිර්වාදන මෙතිනිය වෙනුවෙන්. නොබෝ කලකදී ඇගේ පෙම්බර සැමියා ජීවිතෙන් සමු ගන්නවා. ඒ සමු ගැනීමත් එක්කයි තමන් සංවේදී චරිතයක්. ඔහු නැවත මේ සසරේ ප්‍රාර්ථනා කරනවා. හඬා වැළපෙනවා. ඉතින් හඬා වැළපු සිද්ධිය නිතර නිතර අපිත් එක්ක කියද්දී මට දැනුණා ඇය කොච්චර ඒ ආදරේ මත ජීවත් වෙන්නේ නැද්ද නැවත ඇය ඒ තරම ප්‍රාර්ථනා කරද්දි. මොකද වයස ගොඩාක් කල් ගිහිල්ලා කෙනෙක් තව සසරේ ප්‍රාර්ථනා කරනවා කියන්නේ ඉතා වටින දෙයක්. ඉතින් ඒ හරහා තමයි මට මේ ගීතය ලියවුනේ. මගේ කුළුඳුල් කේපද රචන ඇය වෙනුවෙන් ලියවුනේ. හොඳයි. දැන් ඔබතුමා පාසල් අධ්‍යාපනයේ හදාරන කාලේ ඉඳලා මේ සඳහා ඔබතුමාට ගමන් මාර්ගයට ප්‍රවේශයේ මඟ සැදුණද කොහොමද කියන කතාවක් තියෙනවා. අපේ මම පාසල් ගියේ මිනංගොඩ නාලන්ද මධ්‍යමහ විද්‍යාලයට පසුව කැලණි විශ්වවිද්‍යාලයෙන් උපාධි හදාරන සිංහල භාෂාව පිළිබඳව පාසලේ සාහිත්‍ය තරඟ වලදී තමයි මම මුලින්ම ලියපු ඒ පද්‍ය රචනයක් සඳහා මට මුලින්ම ත්‍යාගය හම්බුණා. ඒ දැන් පටන් මං හිමීට මගේ පියා නැති වුණා මං අප්සස් පෙළ කළා සති දෙකෙන් පස්සේ. ඒ හිතට එන දුක සංවේදිකයික මං ලියන්න පුරුදු වෙලා හිටියා. ඒ ලියන්න පුරුදු වුණ එක තමයි එක මං උසස් පෙළ හදන කුෂාන්ද සන්නස්ක වෘත්තිමහර සාහිත්‍ය ඥානය වැඩිපුර මට කාන්දු කරගන්න ලැබුණා. ඒත් එක්කම චන්ද්‍රිකා මෙතිනියේ ඇසුරු කරන ලැබිත සූර ඥානයයි ඒ සාහිත්‍ය ඥානයයි මගේ හිතේ තියෙන අර පියාගෙන් ලැබිච්ච සාහිත්‍ය දැනුමත් එක්ක එකතු කරන තමයි නිර්මාණය කරන්නේ කරන්න අවකාශ ලැබුණා. හොඳයි. ඒ වගේම තමයි දැන් පුද්ගල වර්ණනා ගීත, මෞගුණ ගීත, පියගුණ ගීත, ප්‍රේම ගීත, විරහ ගීත මේ ආදී වශයෙන් විවිධ ශ්‍රේෂ්ඨ ස්පර්ශ කරමින් තමයි ඔබ අතින් මේ නිර්මාණ ලියවෙන්නේ. ඔව්. මේ අතරතුරේදී ළමයි වෙනුවෙන්, දරුවා වෙනුවෙන් ළමා ගීත එකතුකුත් නිර්මාණය කරලා තියෙනවා. ඔව්. දරුවන් කියලා කියන්නේ අපේ අනාගතේ පැවැත්ම. ඒගොල්ලන් අපි බොහොම ආදරෙන් සුරක්ෂිත කරන්න ඒගොල්ලන් හිස් සතුට කරන්න ඕන. ඒ හින්දා මට ලෝක ළමා දින වෙනුවෙන් මම ගිය වසරේ ලිව්වා එක ඉත්තක මල් වාගේ කියලා ඒ ගීත ගායනා කරන විනජ පූජා පින්දිදිමන්නේත්. ඉතින් මං කැමති ළමයින් වෙනුවෙන් තියෙන ඉතිරි අනාගත පරපුර වෙනුවෙන් යම් දෙයක් දායක කරන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. ඒ ගැන මම උත්සුක වුණා. හොඳයි. ඒ ලෝක ළමා දිනේ හේතුණා. එතකොට ලෝක ළමා දිනේ වෙනුවෙන් දැන් ඔබතුමා සඳහන් කරා ඒ වෙනුවෙනුත් ඒ ළමා ගීත එකතුවක් නිර්මාණය කරා කියලා. ළමා ගීත කීයක් විතර ඔබතුමා අතින් ලියවිලා තියෙනවද? ළමා ගීත 5ක් ලියලා තියෙනවා. නමුත් එලි දක්වන්න ලැබුණේ දැනට එකයි. ඉතින් ඒවත් මම ඉදිරියේදී එලි දක්වන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඊට කලින් අපි කතා කරා අර ප්‍රේම ගීත, විරහ ගීත මේ ආදී වශයෙන් එවැනි ගීත කීපයක් ඔබතුමා අතින් නිර්මාණය වෙලා එලි දක්වලා තියෙනවා. ඒ ගීත
මගේ දෙවැනි ගීතය විශාල නිර්මාණ රණතුංග විසින් ගායනා කරනවා අඳුර එළියක් දිලේවි කියලා ප්‍රේමිකෙන් තේ නිර්වචනය කරන්න ලියපු ගීත. ප්‍රේමිකෙන් නිර්වචනය කරන්න බෑ. නමුත් සබහා ධර්මය අසුර කරගෙන මම වචන ටිකක් ලියලා ලස්සන ගීතයක් නිර්මාණය කළා. ජගත් වික්‍රමසිංහයන් වෙනුවෙන් ප්‍රේම ගීතයක් ඔහු ගායනා කරනවා. ඒ වගේ ගීත ගොඩක් තව ඉදිරියට කරන්න කාර්යබහුල ජීවන රටාවක් ගත කරන අතරතුරේදී කොහොමද කලාව සඳහා මෙවැනි ගීත නිර්මාණ එකතුවක් ඉදිරිපත් කරන කාලය වෙන් කරගන්න කාලය කළමනාකරණය කරගන්නේ? මම ලංකාවේ දුවලට මඩකන තම කාර්යබහුල වෘත්තියක නියැලෙන්නේ. නියැලුණොත් ඇඟ ඇතුලේ තියෙන කලාව, ඒ කලාවමද තමයි අපේ වෙහෙස නිවෙන්නේ. ඉතින් කලාව කියන්නේ ඇඟෙන් අයින් කරගෙන නැහැම රැකියා කර දුන්නත් හිත ඇතුලෙන් චූටි අවකාශයක් ලැබුණත් හදවතින් හරි මග දොටියද හරි ගීතයක් මුමුණමින් ගීතයක් ගැන සිතමින් තමයි ගමන්. එතකොට ඒ ලැබෙන චූටි අවකාශේ නිර්මාණයෙන් මගේ අතින් කෙරෙනවා. හොඳයි. පවුලේ අයකින් ලැබෙන දායකත්වය කොහොමද අපේ නිර්මාණවලට? ඉතාමත්ම හොඳයි. මගේ විශේෂයෙන් මගේ මව මං සාහිත්‍යකරණයට කලාවට ලැබෙනවට තමයි ගොඩක් කැමැත්ත තිබ්බේ. ඇගේ ආශිර්වාදය සහ පියාගේ ආශිර්වාදය විශාල විදිහට මට ගොඩක් බලපානවා. එක මගේ සහෝදරීන් දෙදෙනා නිරෝෂ චතුර්භාසිනිත් මගේ පවුලේ නෑදෑයන් ඒ වගේ මිතුරියන් හැමෝම මගේ හෙට දවසේ කලාව ගැන විමසනවා ආදරෙන් බලන් ඉන්නවා. ඉතින් ඒක මට ලොකු උත්තේජනයක් වෙනවා මේ නිර්මාණ කරන එක. හොඳයි. ඒ වගේම තමයි දැන් අපි වර්තමානයේ දිහා බලනකොට අන්තර්ජාලය අනිසි විදිහට පාවිච්චි කරනවා කියලත් බලපෑම එල්ල වෙන වෙලාවක මුහුණ පොත යහපත් ඵලදායිතයක් සඳහා යොදාගෙන අපි දකින මුහුණ පොත හරහා විවිධ නිර්මාණ එකතුවන් අපිට දකින්න ලැබෙනවා. ඒක නබර්ගේ අදහස මොකක්ද? ඔව්, ඉතමත් මේ හැම දෙයක්ම හොඳට පාවිච්චි කරාම තමයි ඒක යහපත හැම දෙයකම තියෙනවා යහපත අයහපත කියලා දෙයක්. ඉතින් මුහුණ පොතත් ඉතමත්ම හැමෝටම ශනිකෙන් පණිවිඩ යවන්න පුළුවන් දෙයක්. ඒ හරහා යහපත් නිර්මාණ යහපත් පණිවිඩ දුන්නම ඉතින් හැමෝටම හොඳ හොඳම වේලෝ කිසිම තැනක නැහැ නොහොඳ නරක දිනුවේ කියලා තමයි කියන්නේ. හොඳයි. ඒ වගේම තමයි දැන් ඔබතුමා අතේ නිර්මාණය වෙලා තියෙන මම අර පුද්ගල වර්ණනාවලට ගිහාම මේ පුද්ගල වර්ණනා ගැන කතා කරනකොට දැන් මාළනී ෆොන්සේක මහත්මිය ගැන ඔබතුමිය කතා කරලා තියෙනවා. ඒතර මාළනී ෆොන්සේක මහත්මියගේ අදහස මොන වගේද? ඔබ මෙවැනි නිර්මාණයක් එළිදැක්වීම ගැන දැන් එතුමිය අද දවසේදී බදාදා සංහිඳත් සමග සජීවීව එකතු වෙන්න හිටියා. නමුත් එතුමියට නොහැකියාවක් තිබුණ නිසා දැන් වැඩසටහනට ආවේ නැහැ විදේශගත වීම නිසා. ඉතින් එතුමියගේ කොහොමද ප්‍රශංසා ඔබ දක්වන? මම හිතන විදිහට මාළනී මෙතන කියන්නේ සිනමාවේ 50 සපුරලා ජීවිතේ ඇසුරු කරන බර ඉතාමද වැදගත් උගත් බොහෝ පිරිසගේ ගෞරවයට පාත්‍ර වෙත්ව සතුටේ උපරිමට ගිය සුන්දර නිර්මාණවේදිනියක් මේ ශ්‍රී ලංකාවේ ඉන්න. ඒ වගේ කෙනෙක්ව ගීතයකින් සතුට කරන්න ලැබෙනවා කියන්නේ මහත් ආනන්දයක්. ඒ ගීතෙන් පුදුම විදිහට සතුටු නම් මේ වචන ටිකට ඒ ගායනයට සංගීතයට ඉතාමද සතුට මට සම්මාන 500ක් ගත්තට වැඩි ඇගේ හදවතින් පිටවෙච්ච ස්තුතිය ආදරය මම පිළිගන්නවා. මම හිතනවා ගීතේ කියන මාධ්‍යයේ තියෙන ප්‍රබලත්වය තමයි ඒක කියලා මම තමමට කියන්නේ. හදවතේ ගැඹුරම තැන ස්පර්ශ කරන්න ගීතයට හැකියාවක් තියෙනවා. හොඳයි. ඒ වගේම තමයි දැන් කෙනෙක් ජීවත් වෙලා ඉන්න කාල තුලේදී මේ වගේ වර්ණනාවක් කිරීම ඉතාමත් යහපත් දෙයක්. කෙනෙක් මියදුනාට පස්සේ අපි වර්ණනා කරනවට වඩා ජීවත් වෙලා ඉන්න කාල තුරේදී ඒ වර්ණනාව කරන්න පුළුවන් නම් ඔවුන් කරපු යුග මෙහෙවරවන් ගැන කතා කරන්න පුළුවන් නම් ඒ ඉතාමත් වටින කාර්යයක්. ඔව්. ඇත්තටම ගත්තොත් නිර්මාණවේදිනියක් හෝ වේදිකෙන් තමයි අපි මේ සූපත් වෙන ගීතයක් හෝ වේවා රංගනයක් හෝ වේවා ඉතින් ඒ තුළ ඒ කෙනාගේ හිත ඒ නිර්මාණවේදිකගේ හිත හැම වෙලෙම සතුටින් තියන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ. කවුරු හරි දැක්කම පින්හා වෙලා හෝ ගෞරව කරලා හෝ ස්තුති කරලා හෝ අගය කරලා හෝ මම ඉතින් මට ලැබිච්ච හැකියාවෙන් ඒගොල්ලන්ව අගය කරලා ඒගොල්ලන් තියන්න පුළුවන් ඉහළම තැන තියලා ඒගොල්ලන් සතුටටපත් කරන එක තමයි මගේ පරම අභිලාෂය. හොඳයි. එහෙමනම් ඔබට මෙවන් නිර්මාණ තව තවත් කිරීමට හැකියාව ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ අපිත් සමග සම්බන්ධ වුණා. බොහොම ස්තුතියි. ආයිබෝ. ආයිබෝ. රැඳී සිටින බදාදා සංහිඳ සමගින් කෙටි විරාමයක් ලබාගෙන අපි නැවත මුණ ගැසෙමු.